අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. අද දිනේදී වැඩබලන පොලිස්පතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටින නිලධාරීන් ගිහන් පිලපිටියට අදාළව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය තමාට දැනුම් දුන් අතර ඔවුන් නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන බව දන්වා සිටි බවයි. නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබුණේ පෙත් සම්කාර ගිහන් පිටපිටිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට වරින්තුවක් ලබා ගන්නා ලෙස පමණක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අද යළිත් අධිකරණයට පවසා සිටියා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යැවූ මාධ්‍යවලටද නිකුත් වී තිබූ ලිපියක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා පෙන්වා දුන්නේ ජනවාරි 23 වනදා නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරමින් අදම නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපියේ සඳහන් වී තිබූ බවයි. අදම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි පැවසීම උපදෙසක් නොව නියෝගයක් වන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. මෙම විමර්ශනයේදී පොලිසිය නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම නීතිපතිවරයා විසින් වරදක් ලෙස දක්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා. අධිකරණයට වාර්තා කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණ වී ඇත්නම් ඒවා වාර්තා කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලය ඇත්තේ විමර්ශන සිදු කරන පොලිසියට පමණක් බවත් විමර්ශනයකට අදාළව අදම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කළා. කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබා දෙන වරෙන්තුවකින් තොරව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියා. ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයකින් නිකුත් කරන වරෙන්තුවකින් තොරව පෙත් සම්කාර ගිහන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එමෙන්ම මාර්තු මස 12 වනදා පෙත්සම සලකා බැලීමටද අභියාචනාධිකරණය නියෝග කර සිටියා. මගේ විශ්වාසය මැක්සිස්.